අයිබුවන් මම දන්නවා මම මේ කතා කරන්නේ දවසකට පැය 13ක් දවසෙන් හරි භාගයකටත් වඩා වැඩි කාලයක් විදුලිය විසන්ධි කරන රටක ජීවත් වෙන මිනිස්සුන්ට කියලා. විදුලිය තියෙන පැය භාගේ හරි පැය හරි හැමදේම කරගන්න තියෙන්නේ. ඒ අතරෙත් ඔබට කියන්නම ඕන කාරණා අපි කතා කරන්නම ඕන කාරණා ඔබට කියන්න ඕන කියලා මම කල්පනා කළේ. ඒ වෙලාවේ ඇතුලේ හරි වීඩියෝස් බලන බව දන්න නිසා සහ එය විශ්වාස කරන නිසා. සහෝදර ශ්‍රී ලාංකික පුරවැසියෙක් හැටියට ඔබ මේ මුහුණ දෙමින් සිටින අර්බුදකාරී තත්ත්වය අපි හොඳටම දන්නවා. ඒ වගේම මේ ආතතික තත්ත්වය රටේ ඉදිරි ගමන වෙනුවෙන්, රටේ සංවර්ධනය වෙනුවෙන්, රටේ මිනිසුන්ගේ සුවපත් ජීවිතය වෙනුවෙන් මොනතරම් බරපතල බලපෑමක් කරනවද කියන කාරණාව පිළිබඳව අපිට ඉතාම හොඳ අවබෝධයක් තිබෙනවා. 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරණයට ඉදිරිපත් වෙච්ච වෙලාවේ අයියාගේ අයියයි එකතු වෙලා ඒ කියපුවා ගෝඨාභය රාජපක්ෂට මහින්ද රාජපක්ෂට බැසිල්ලාට නාමල් ලට චමල්ලට ශශීන්ද්‍රලාට නිපුණලාට අතුරු ඔය ගැන්සියට කරන්න පුළුවන් වෙයි කියලා මේ රටේ බහුතරයක් මිනිස්සු විශ්වාස කරා. එහෙම විශ්වාස කරලා මිනිස්සු ඔය සනුහරයට ඡන්දෙ දුන්නා. අපි ඒ වෙලාවෙත් ඉතාම පැහැදිලිව කිව්වා අපි මේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂට ඡන්ද දෙන්න ගෝඨාභය මාර පොරක් ගෝඨාභය මාර ලස්සන රටක් හදයි කියලා ඒ වෙලාවේ ඔබට කැම්පේන් කරලා අවිල්ල අද මේ අපිට වැරදුනා කියලා වුණා කියලා කියනවා නෙවෙයි. අපි එම් හොතෙත් ඉතාම පැහැදිලිව දැනගෙන හිටියා ගෝඨාභය රාජපක්ෂ කියන්නේ නිකම්ම නිකං පුස් ඌරෙක් විතරයි කියන එක. කවුරු හරි ලියලා දුන්න කතාවක් කරන්න පුළුවන් මිනිහෙක් දමණය කරලා 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 පිටපතක් ලියලා අතට දීලා කැමරා වොන් කරලා ස කැමරා වොන් කිව්වම අරක දිහා බලාගෙන කතා කරනකොට මාර පොරක් වගේ පෙනුනට කරන්න පුළුවන් බම්බුවක් ඇත්තේම නැති කිසිම ක්ෂේත්‍රයකට කිසිම කලාවකට කිසිම දෙයකට දක්ෂතාවයක් නැති නිකම්ම නිකං පුස් පඹයෙක් විතරක් බව අපිට හම්බෙච්ච හැම අවස්ථාවකම අපිට මැදිහත් වෙන්න පුළුවන් හැම අවස්ථාවකදීම අපි ඊටම හොඳට පැහැදිලි කරා. නමුත් ඒ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ හැර මේ රටට වෙන විකල්පයක් නැති බව කියමින් ගෝඨාභය රාජපක්ෂ තමයි විජයාගමනයෙන් පස්සේ ශ්‍රී ලංකා ද්වීපයේ පහළ වෙන්න නියමිතව තිබෙන ඊටම සාර්ථකම ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා බව පවසමින් අපිටත් බැනලා අපේ පවුල් වල මිනිසුන්ටත් බැනලා අපිත් එක්ක වැඩ කරමින් හිටපු යාළුවෝ හිත මිත්‍රාදීන්ටත් බැනලා ගිහිල්ලා දුවගෙන ගිහින් කතය ගැහුවා. දැන් ඒ හුඟක් අය තේරුම් අරගෙන තිබෙනවා තමන්ට වැරදුණු බව. ඡන්දෙ දුන්න පිරිසගෙන් අතිවිශාල පිරිසක් ඇත්තටම රටට අගතියක් කරන්න හරි තමන් මේ විනාශයට පාර කපා ගන්න හරි එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මේ තරම් අසමත් මිනිහෙක් කියලා හිතලා ඡන්දෙ දුන්න මිනිස්සු නෙමෙයි. රැවටිලා ගිහිල්ලා ඡන්දෙ දීලා උන් විශ්වාස කරා ගෝඨාභය යමක් කරයි කියලා. නමුත් දැන් කාලය යගේ ඇවෑමෙන් ගෝඨාභය රාජපක්ෂට කරන්න පුළුවන් බම්බුවක් නැති බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුව මේ රට කම්මුතු කරමින් සිටින බව තේරුම් ගත්ත ජනතාව දැන් කලෙලි බහින්න තමන්ගේ විරෝධය දක්වන්න කටයුතු කරමින් සිටිනවා. දවසකට පැය 13ක් විදුලිය කපන කොටත් තාමත් ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්න ආණ්ඩුවට විරෝධය පාන්න මේ අර්බුදෙන් මේ රට බේරලා දෙන්න කියලා සටන් කරන්න එක මුලින්ම යන්න කියන්න ඕනේ. යන්න නැත්නම් මේකට එලවන්න හදන්න ඕනේ. එලවන්නත් බැරි නම් ගහලා හරි එලවන්නත් මැදිහත් වෙන්න ඕනේ. මේ කිසි එකක් නැතුව ආද කීයද 13ද හා එහෙනම් හෙට 16ක්වත් කපයි නේ. ඒ ආරෙන් මේ ප්‍රශ්න කිසි බරක් පතලක් නැතුව දනිස් දෙකෙන් උඩට දැනෙන්නේ නැති ගානට ඇඟට අරගෙන ඒ පීඩාව නිකන් ලබා උපන් හැටි වගේ කර්මය වගේ කියලා හිතලා මිනිස්සු ඉවසගෙන ඉන්න බවකුත් අපිට දකින්න පුළුවන්කමක් තිබෙනවා. අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටලා තිබෙනවා. ඉස්කෝලේ අරලා තියෙනවා ළමයි ඉස්කෝලේ යනවා. ඒ පමණින් රටක අධ්‍යාපනය පවතිනවා හෝ අධ්‍යාපනය සාර්ථකව ක්‍රියාත්මක වෙනවා කියලා එකක් නැහැ. විශ්වවිද්‍යාල පද්ධතියේ බරපතල ප්‍රශ්න කඳුරාවක් තියෙනවා. විභාග තියාගන්න බෑ, කඩදාසි නැහැ ආදී ප්‍රශ්න ගණනාවක්. එතකොට අධ්‍යාපන පද්ධතියේ තිබෙන සංසුන්භාවය මේ වෙනකොට බිඳවට්ටලා තිබෙනවා. අධ්‍යාපනය විනාශ කරනවා කියලා කියන්නේ අධ්‍යාපනය බිඳවට්ටනවා කියලා කියන්නේ ඒක මේ තප්පරේදී ඊළඟ පැයේදී අපිට දැනෙන එකක් නෙමෙයි. රාජපක්ෂලා කොහොමත් අධ්‍යාපනෙත් එක්ක ලොකු වැරියස් එකක් තියෙන මොකද එකෙක්වත් ඉගෙන ගත්තේ උන් නෙමෙයි. එකෙකුටවත් කියන්නත් කියවන්නත් බෑ, එකෙකුටවත් ලියන්නත් බෑ, එකෙකුටවත් හරියට දෙයක් තේරුම් ගන්නත් බෑ. අධ්‍යාපනයක් තියෙන යමක් හතරමායිමක් ඉගෙන ගත්ත මොනවා හරි විෂයක් පිළිබඳ පරිචයක් දැනුමක් ඉගෙන ගැනීමේ වැදගත්කම තියෙන කෙකුට තමයි අධ්‍යාපනයේ වැදගත්කම තියෙන්නේ. බෙහෙත් ටික ගෙන්න ගන්න බැරුව දරුවන්ට අවශ්‍ය කරන මූලික අවශ්‍යතා ටික කිරිපිටි ටික ලදරු ආහාර ටික ලදරු බෙහෙත් ටික ගෙන්න ගන්න බැරුව විශාල අර්බුදයකට මේ මොහොතේ රට මුහුණ පාමින් සිටිනවා. මේ හැම එකක් එක්කම තෙල් අර්බුදය කියන එක අතිවිශාල අර්බුදයක් හැටියට රට ඇතුළේ නිර්මාණය වෙලා තිබෙනවා. මේ විදුලිය කැපිල්ලට මූලික වෙලා තිබෙන්නේ තෙල් අර්බුදය. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ බලාගාර නැති ප්‍රශ්නයක් නෙමෙයි.
Hena gak hilang natu ya, mie rata pavisi atau viduli ya laba dunia nih, gota beraj paksi lah, jangan adipati kami ta patten kota, ya pala nandu prasna tiyen nanti, Maitri Pala Sirisena ke prasna tiyen nanti, Ranil Wickremesinghe ke prasna tiyen nanti, Amuti Orung ke prasna tiyen nanti, yang memang wastawan lu di viduli benda tim sidu benda, tapi viduli kapan sidu benda, tapi eh una ata me palingan nara te iye atai, pereda naweai, ada dahayai, heta dahatunai, anidda pahalawai, inganidda te visi eka ya di washing, me tirisang di ada viduli ya kapil lak, ya pala niti hasebat, me asan na urdu, visi පහක විතරම අපිට දකින්න හම්බෙලා නැහැ. එතකොට මේ අර්බුදය විහිං ඇති කරගත් එකක් මේ අර්බුදය ඇති උනේ මේ හේතු කියලා කියන කතන්දර ඒවා ඉස්කෝලේ ගියේ නැති අකුරු දන්නේ නැති ඉතිහාසෙ මතක නැති මිනිස්සුන්ට ඉතාම අනර්ග ආකර්ෂණීය තර්ක වුණාට ඒවට කිසි විද්‍යාත්මක පදනමක් නැති තර්ක. අඬු හැම වෙලෙම කියන කතාවක් තමයි මේක ගෝලීය අර්බුදයක් ලෝකේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් කියලා. ඒක හොඳයි ලෝකයේ පිළිබඳව දැන ගැනීම පිණිස අඬුම තරමේ Google search එකක්වත් දන්නදී මිනිසුන්ට ඕස්ට්‍රේලියාවේ එක දවසක එක ප්‍රාන්තයක එක මොකක් හරි දිස්ත්‍රික්කයක කලාපයක ඩීසල් හරි පෙට්‍රල් හරි පොලිමක් තියෙන්න ඇති. හැබැයි මුළු ඕස්ට්‍රේලියාවේම මිනිස්සු මේ ලංකාවේ වගේ කන්නේ බොන්නේ නැතුව මෙරි මෙරි වැටි වැටි ඩීසල් පොලිං වල හරි පෙට්‍රල් පොලිං වල හරි හිටියන්නේ. යුරෝපයේ යම් යම් ආහාරවල මිල ගණන් යම් යම් ප්‍රමාණයන්ගෙන් වැඩි වුණා. හැබැයි මිනිසුන්ට ඒ ආහාර මිල දී ගන්න බැරි තරම් අධික ඉහළ මිලකට ඉහළ ගිහිල්ලා මිනිස්සු කෑම ටික ගන්න විදිහක් නැතුව මිනිසුන්ට බෙහෙත් ටික ගන්න විදිහක් නැතුව මිනිස්සු මෙරි මෙරි යන තත්වයක් යුක්‍රේනයේවත් අද වෙනකන් උද්ගත වෙලා නැහැ. හැබැයි එලියට අවිල්ලා කියනවා මේක මේ ගෝලීය අර්බුදයක්නේ. ඒක හොඳයි කොණ්ඩේ වදින චීනුන්ට යම් ප්‍රශ්නත් එක්ක මිනිස්සු යම් ප්‍රමාණයකට සංවිධානය වෙමින් ඉන්නවා සහ මිනිස්සු තමන්ගේ ආතතිය පිට කරමින් ඉන්නවා මේක විශේෂයෙන්ම අපිට දකින්න පුළුවන් සමාජ මාධ්‍ය ඇතුලේ YouTube එකට ගිහිල්ලා බලුවට පස්සේ අලුත් අය හුඟක් අය රටේ සිවිල් පුරවැසියෝ හැටියට ඇවිල්ලා තමන්ගේ ප්‍රශ්න කතා කරනවා මිනිස්සුන්ගේ සංවිධානය කරනවා අපි එකතු වෙමු කියනවා එකතුලා මුංව එළවමු කියලා කියනවා එතකොට දැන් Facebook එක ඇතුලේ මේක මීට වඩා හුඟක් ලොකුවට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා group සදාගෙන තිබෙනවා page සදාගෙන තිබෙනවා hashtag සදාගෙන තියෙනවා දැන් මේක ආණ්ඩුවට පොඩි ඉවසන්න බැරි ගතියකට ඇවිල්ලා තිබෙනවා ඊටම නුදුරේදීම මේකට ඉන්ජෙක්ෂන් එක දෙන්න નિયમિત බව අඟවමින් ගෝඨාභය රාජපක්ෂගේ නිල Facebook පිටුව මහජනයාට කමෙන්ට් කිරීම තහනම් කර තිබෙනවා මුගේ අම්මගේ ජනාධිපති කෙනෙක් sama wenne wacane pawichchi karata rate janadhipati mu janadhipati wenne 69 lakshayak janathawage chanda walin 152 ka vithara chanda pratishatayak ඊට පස්සේ ඔය ගෝඨාභයගේ කණ්ඩායමට 3/2 ක පාර්ලිමේන්තුවක් හම් වෙනවා ලක්ෂ 69 එකට ආසන chanda ගණනක් හම් වෙනවා එතනින් මාස 30ක් යන්නත් කලින් janadhipati Facebook එකේ post දානවා රටේ ජනතාවට කමෙන්ට් කරන්න බැරි කරලා. කියන්නේ රටේ ජනතාවට තමන්ගේ අදහස ඇවිල්ලා කියන්න බෑ. ඒ කමෙන්ට් කරන්න අවස්ථාවක් තිබුණා නම් කොහොමද ජනාධිපති බලන්නේ නැහැ. ජනාධිපති ඕකක් මන් දන්නේ නැහැ හසුරුවා ගන්න තරම්වත් අවබෝධයක් තියෙනවද කියලා Facebook එකට log වෙලා කමෙන්ට් එකක් කියවා ගන්න. එහෙම දිගහැරලා බලන්න. ඒකට පොඩි යම් සාක්ෂරතාවයක් තියෙන්න ඕනේ. මං හිතන්නේ ගෝඨාභය රාජපක්ෂට ඒ යම් සාක්ෂරතාවයක් තියෙනවා කියලා. ඔය එක එක්කෙනා ලියලා දුන්න පළියට අරවට මෙවට ඔරකොළුයි අරවයි මේවයි කියන කතා කරුවට කොහොම හරි හිම කමෙන්ට් කරාට. පස්සේ අනික් අයට පේනවා, ඇඩ්මින්ස්ලාට පේනවා, නිලධාරීන්ට පේනවා පෞලිය අයට පේනවා. එතකොට කරන්න පුළුවන් හොඳම දේ තමයි මිනිස්සුන්ට දේවල් කියන්න තිබෙන අවස්ථාව අවහිර කරලා දාන එක. කමෙන්ට්ස් බ්ලොක් කරලා අනේ අපි බය වෙයි. මේ හොය ගෝඨාභය රාජපක්ෂ ඔක්කොම නාඩගම් නටමින් යන්නේ. මට පුද්ගලිකව ගෝඨාභය රාජපක්ෂ දිහා බලාගෙන ඉන්නකොට තම අනුකම්පා සහගත විදිහට මට ගෝඨාභය තුල හිට්ලර්ගේ අවසානය පේනවා. ගෝඨාභය තුල සදාම් හුසෙන්ගේ අවසානය මැවි මැවි පේනවා. ගෝඨාභයගේ භාවිතාව තුල මුම්මරල් ගඩාෆිගේ අවසානය මැවි මැවි පේනවා. එයාලත් ඔය විදිහටම තමයි හිටියේ. ඒගොල්ලොත් ඔය විදිහටම තමයි වැඩ කෙරුවේ. ඒගොල්ලොත් මහජන මතයට සවන් දෙන්න කන් දෙන්න සූදානම්කමක් කිසිසේත්ම තිබුණේ නැහැ. තමන්ගේ තිරිසන් වැඩ සියල්ල කරලා 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 අවසානයේදී මිනිස්සු යටපත් කරගෙන ඉඳලා 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 අවසානයේදී මේ පැත්තෙන් එහාට තල්ලු කරලා තිබ්බ එක ඒ පැත්තෙන් මෙහෙට තල්ලු වෙන්න පටන් ගත්තම එකෙකුට බංකරයක් ඇතුලේ වෙඩි තියාගෙන මැරෙනවද වහබීල මැරෙනවද සිද්ධ වුණා. තව එකෙක් හොයාගත්තේ කාණුවක් පල්ලේ ඉඳලා කුමන ඉදිරිවාදියෙකුට උවද කුමන නරක මිනිහෙකුට උවද මගේ පුද්ගලික ප්‍රාර්ථනාව ඊටාම සුවදායක වූ අවසන් හුස්මක්. නමුත් දෛවය ලියාගෙන ඇවිල්ලා තියෙන්නේ සායගොල්ල වැඩ කරමින් ඉන්නේ ඊට වඩා වෙනස් එකකට නම් අපිට ඒකට කරන්න දෙයක් නෑ. රටේ මිනිස්සු කෑ ගහනකොට රටේ මිනිස්සු තමට ප්‍රශ්න තියෙනවා කියලා කියනකොට ආණ්ඩුවට මරු උත්තර ටිකක් තියෙනවා. එකක් තමයි අර කඩදාසි ටික ඉවර වෙනකම් 5000 කුල ටික අච්චු ගහන එක. නමුත් අවුරුද්දටත් මිලියන 31කද කොහෙද ජනතාවකට රුපියල් 5000 බැගින් දෙපාරක් දෙන්න හදනවා. මේ මිනිස්සු ආ මෙහෙම නැගිලා එනකොට
Dai nama ikat dia nggak kata apa? AR itu deng, hamil ikat sama panda hekole acuga gha bedamin nino. Mesel lami uru ini kok printer ikatu nama, himanat nang kada dasi tiki uru nama, ikut inter tiki uru nama. Kisi lawat dewakne, kisi sema wakne, kisi ma vidyatma ka pada nama kne, duplo karo nama ke, satta pata galame acuga hano mono ademe. Panda hekole acuga hano. Itu kuda, panda hekole me velabe acuga hala bedala. Minisu tuh mau teti bener prasna tiki mono hari ikak. Minisu andala rawat telah bisa dengan පුළුවන් උනාට මේක දීර්ඝකාලීන බලපෑම සක්කරයාගේ පුතා වයිමා ජනාධිපති උනාත් මේක විසඳන්න බැරි තත්වයට තල්ලු කරලා තමයි මේගොල්ලෝ එක්කෝ සිය රට යන්නේ එහෙම නැත්නම් වලපල්ලට යන්නේ ඒක තමයි මේ කරමින් ඉන්නේ අපිට යන්න වෙනවා අපිට කෙල වෙනවා එහෙනම් හරි අපි තොපිට යහතින් ඉන්න දීලා අපි යන්නේ නැහැ තොපිත් විනාශ කරගෙන තොපිත් කම්මුතු කරගෙන තමයි අපිත් කම්මුතු වෙන්නේ කියන ඊටම පාපකාරී ඊටම නරක චේතනාවෙන් රාජ්‍ය පාලනය කරමින් ඉන්න බවක් තමයි මේ ආණ්ඩුවේ හැසිරීම දිහා දැක්කම අපිට පේන්න තිබෙන කාරණාව. ඊට අවාසනාවන්ත කාරණාව. මේ තරම් නස්පැත්ති කන්දරාවක් වෙලා තියෙන කොටත් මේ තරම් කෙල වෙලා තියෙන කොටත් මේ තරම් හෙන ගැහිලා තියෙන කොටත් අනාගතය පිළිබඳ කිසිම බලාපොරොත්තුවක් නැති රටක් බවට රටපත් වෙලා තිබෙන කොටසත් තව දුරටත් මේ අර්බුදේ ගිල්වමින් ඉස්සරහට යනකොට මේ ආණ්ඩුව රැකගන්න කතා කරන මේ ආණ්ඩුවේ ಗುಣ කියන වෙන මොකෙකුට හරි එකෙකුට බැනලා මං කියන්නේ අපිට හරි කමක් නැහැ බැනලා අපි දැන් මේවා කතා කරනකොට දීර්ඝ කාලයක් තිස්සේ මේ කරුණු පැහැදිලි කරනවා තත්වයන් කියනවා එතකොට මේ නෑ ආණ්ඩුවේ වරදක් නැහැ අන්තිමේට අපි තමයි වරද කරලා තියෙන්නේ කියලා අපිටත් බැනලා අපේ පවුල්වල මිනිස්සුන්ටත් බැනලා අපේ භාර්යාවන්ටත් බැනලා අපි දරුමල්ලන්ටත් බැනලා ඔක්කොටම බැනලා මේ තත්වයේ තුලනය කරගන්න හදනවනේ එහෙම අවුලක් නැහැ මේ උන් කෑ ගැහුවට එහෙම ප්‍රශ්නයක් නැහැ වගේ එකක් සමාජය ඇතුලේ නිර්මාණය කරගන්න මං කියන්නේ ඔය කමෙන්ට් කරන දරුවෝ ඔය ව්‍යාපෘති වලට සම්බන්ධ වෙලා වැටුප් ශ්‍රමිකයෝ හැටියට වැඩ කරමින් ඉන්න දරුවෝ සියලු දෙනා තේරුම් ගන්න ඕන කාරණාව තමයි ඔබ රුපියල් 35000 40000 50000 60000 පඩියට මේ ආණ්ඩුව රැකගන්න දිවා රෑ නොබලා කම්පියුටර් කවුරු හරි දුන්න කම්පියුටර් එක කවුරු හරි දුන්න ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක පේ ෂීට් එකක්වත් දෙන්නේ නැති අතට කීයක් හරි මිටමුල වුණ රස්සාවක් හැටියට උදේ ඉඳන් රෑ වෙනකන් කමෙන්ට් කරලා Facebook එකේ post දාලා page හදලා group හදලා WhatsApp group හදලා මේ මිනිසුන්ට පෙන්වන්න හදනවා මේ ආණ්ඩුවේ වරදක් නෙවෙයි මේක ගෝලීය අර්බුදයක් මේක වසංගතයේ ප්‍රතිඵලයක් කියලා සමාජයට යොත් ගන්න උත්සාහ කරමින් සිටිනවා ඒවට රැවටෙන ඒවා පිළිගන්න යම් අවබෝධය අඩු පිරිසක් ඉන්නවා එම රැවටිච්ච පිරිස ක්‍රමයෙන් මේ වෙනකොට අඩු වෙමින් යනවා. දරුවනේ, ඔය කරන්නේ රස්සාවක් වුණාට මේ ආණ්ඩුව රැකගන්න මේ දරණ අප්‍රතිහත ධෛර්යය නිසා ආණ්ඩුව තවදුරටත් ධෛර්යමත් වෙලා මේ කෙලින පිස්සු තව තවත් කෙලීමේ ප්‍රතිඵලය වැටුප් ශ්‍රමිකයින් වෙලා ඉන්න ඔය දරුවන්ට වගේම ඔය දරුවන්ගේ ගෙවල් වල අම්මලා තාත්තලාට සහෝදර සහෝදරියන්ට පවුල් වල අයට අතිශය නරක විදිහට බලපාන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට තමන්ගේ අම්මා ගෑස් එක තියාගෙන ගෑස් පෝලිමේ තාත්තා කිරිපිටි පෝලිමේ එහෙම නැත්නම් තෙල් පෝලිමේ පුතා රුපියල් 25000 පඩියට නිශ්ශංක සේනාධිපති ගාව ඇවිල්ලා ආණ්ඩුව කෙලින් කරන්න කමෙන්ට් කරනවා. එහෙම කණ්ඩායමක් තියාගෙන ඒගොල්ලන්ට වැටුප් ගෙවමින් මේ ආණ්ඩුව මාරයි කියලා සෝෂල් මීඩියා ඇතුලේ නිර්මාණය කරන්න උත්සාහ කරනවා. දැන් මේ උත්සාහය ටික ටික ඒගොල්ලන්ට එහෙම දේවල් කරලා පාලනය කරගන්න බැරි තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඊළඟට නිශ්චිතවම කැට තියලා දිනේ දාලා වෙලාව දාලා ලියලා තියාගන්න ඊළඟට ආණ්ඩුව කරන වැඩේ සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරන එක එක්කෝ නිල වශයෙන් මේක අවහිර කරනවා එහෙම නැත්නම් තාක්ෂණික දුර්වලතා ඇති කරලා මේක අවහිර කරන්න කටයුතු කරනවා ඉන්ටර්නෙට් පාවිච්චි කරන එක එපා කරනවා එපා කරලා ඉන්ටර්නෙට් එකෙන් දුරස් කරාට පස්සේ ආණ්ඩුව හිතාගෙන ඇති මිනිසුන්ට මේ ප්‍රශ්නේ දැනෙන්නේ නැති වෙයි කියලා එක පැත්තකින් ඒක ඊටාම හොඳයි දැන් මේ ඉන්ටර්නෙට් එක තියෙනකොට තමයි Facebook තියෙනකොට Twitter තියෙනකොට YouTube තියෙනකොට මිනිසුන්ගේ ආතතිය මොකක්hari post එකක් දැම්මා ඒක වැහුවා පැත්තකින් තිබ්බා ඒ ආතතිය ඒකත් එක්ක පිට කරලා ඉවර කරා තමන් තමන්ගේ වැඩක් බලා ගන්නවා ඔය Facebook එකම තහනම් කරලා ඔය නටන හදන නාඩගම පටන් ගත්තට පස්සේ මිනිසුන්ට ආතතිය පිට කරන්න දෙන virtual platform එක නැති වුණාට පස්සේ මිනිස්සු ආතතිය පිට කරන්න real world එක පාවිච්චි කරන්න පටන් ගන්නවා මං කියන්නේ ඒක පට්ට ගෝටාබය ඔයාට කරන්න පුළුවන් නම් හොඳම වැඩේ ඔයා Facebook තහනම් කරන්න ඔයාට Facebook එකෙන් දරා ගන්න බැරි පීඩනය නිසා Facebook එක තහනම් කරන්නේ. ඔයාගේ page එකේ comment කරන්න තහනම් කරලා තියෙන්නේ. ඔයාව tag කරන්න බැරි කරලා තියෙන්නේ දාන ප්‍රශ්න වලට. එන්න පුතා, අපි භූමියේදී හම්බෙමු. ඔයාට මේ virtual ප්‍රශ්න ටික, virtual විවේචන ටික දරා ගන්න බැරි නම් මහ පොළවේ හැදෙන රැල්
කැරල්ල මහ පොළවේ හැදෙන කැරල්ල ඔයාට හිතා ගන්නවත් බෑ. අර වයසත් එක්ක හම්බෙන ප්‍රොමෝෂන් ටික හම්බෙලා අවුරුදු 20ද 22ද සම්පූර්ණ වුණාට පස්සේ මේකේ මට ඉන්න බෑ අනේ මට යන්න දෙන්න කියලා ලියුම් ලියලා එළියට ගිහලා දැන් මේ ඇවිල්ලා පදක්කම් ගහගෙන යනකොට තිබ්බ නැති පදක්කම් අමුතුවෙන් එල්ලගෙන ඇවිල්ලා වහින වීරයාගේ අර මිරිහානේ ගෙදරට වෙලා හමුදාවයි පොලිසියයි ඔක්කොම වට කරගෙන මොනික මාර එකක ඉන්නවානේ. හැබැයි බිම කැරල්ල පටන් ගත්තට පස්සේ බිම රැල්ල හැදුනට පස්සේ පදක්කම් ටික නළලේ තමයි මම පුතාට ගහගන්න වෙන්නේ. එහෙම කියයි ඥානක්කා මා පුතා පදක්කම් ටික ඔළුවේ තමයි ගහගන්න වෙන්නේ කියලා. මේ අර්බුදය තාමත් විසඳිය හැකි අර්බුදයක්. මේ අර්බුදය විසඳන්න මුලින්ම තිබිය යුත්තේ අර්බුදය විසඳීමේ උවමනාව. උද්දච්චකම පැත්තකින් තියලා මේ අර්බුදයක් තිබෙන බව සහ ඒකට විසඳුම් සෙවිය යුතු බව කල්පනා කරන එක. පඬිත කතා සහ මෝඩ මරි තක්කඩි වැඩ ටික නතර කරලා රටට ආදරය කරන මිනිස්සු හැටියට මේ ප්‍රශ්නයට උත්තර හොයන්න ඉදිරිපත් වෙන එක. ඒක වට කරන්න බෑ ගෝඨාභය රාජපක්ෂ. ඒක වාගේ අයියා කවුදර මේ මහින්ද රාජපක්ෂට කරන්නත් බෑ ඒක. වාගේ අර තව ජොකියෙක් ඉන්නේ ඇමරිකාවෙන් ගෙනාපු බඩුවක් ඉංග්‍රීසිත් බෑ සිංහලත් බෑ ගණනුත් බෑ මොකවත් බැරි එකෙක් බැසිල් රාජපක්ෂ. එයාටත් කරන්න බෑ. ඔයාලට අපිව ගණන් තියාගන්න පුළුවන් හැමදාම අපි රාජපක්ෂ විරෝධීන් හැටියට වැඩ කරා. අපි හැමදාම කතා කරුවේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව යහපාලනය පිළිබඳව මානව හිමිකම් පිළිබඳව මානව නිදහස පිළිබඳව නීති ආධිපත්‍ය පිළිබඳව. කියන්නේ ඔයාලට තේරෙන්නේ නැති ඒවා වගේ ඒවා කතා කරපු කඳවුරකනේ අපි සහ විශාල පිරිසක් නියෝජනය කරමින් හිටියේ. හැබැයි ඔයාලා කේට කරපු ඕඩියන්ස් එකක් ඉන්නවනේ. ඔයාලත් එක්ක වැඩ කරපු ඔයාලා කියපුවා විශ්වාස කරපු අර හැමදාම ඔයාලා කවුද කියලා තේරුම් අරගෙන රාජපක්ෂ මම රාජපක්ෂලත් එක්ක දේශපාලනය කරපු මිනිස්සු මේ රාජපක්ෂලා මේ හැසිරෙමින් තිබෙන තත්ත්වය දැක්කම පුදුමයටවත් විශ්මයටවත් පත්වන්නේ නැහැ. මොකද මේ ජාතියේ බඩු බව අපි සෑහෙන කාලෙකින් ඉඳන් දන්නවා. එතකොට හැබැයි ඔයාලා මාර පොරවල් හැටියට විශ්වාස කරගෙන, يعني රාජපක්ෂලා මාර පොරවල් කියලා විශ්වාස කරගෙන පස්සෙන් ආපු මිනිස්සුගේ හිතේ දැන් විශ්වාසය බිඳ වැටිලා තිබෙනවා. ඒ මිනිස්සුන්ගේ විශ්වාසය බිඳ වැටීම හරහා ඒ මිනිස්සු දක්වන ප්‍රතිචාරවල දිගපළල ගැන රටේ කාටවත් වග කියන්න බෑ. බටපඳුරක් කොහේ හරි කොනකින් ගිනි ගත්තම ආයේ ගිනි ගත්ත තනින්වත් ගිනි තිබ්බ තනින්වත් නිවලා ඒ බටපඳුරේ ගින්න නිවන්න බෑ. ඒ නිසා දැන් මේ රහිමෙමින් තිබෙන්නේ 2019 2020 පිළිවෙලින් ගෝඨාභයටත් පොදු ජන පෙරමුණටත් ඡන්දෙ දුන්න මිනිස්සු. මේ සාමාන්‍ය මිනිස්සු විතරක් නෙමෙයි, කියන 5000 දිලා ෂේප් කරගන්න පුළුවන් එමුන් නෙමෙයි. රෙද්දක් පෙරෙද්දක් හොදාගන්න බොෂින් මැෂින් එක ඔන් කරගන්න විදුලිය නැතිවීම ප්‍රශ්නයක් වෙලා ඒකෙන් පීඩාවට පත්වලා ඉන්න ගෘහණියගේ ඉඳන්ම මහා පරිමාණ කම්හල් කර්මාන්ත ශාලා ජාත්‍යන්තර ව්‍යාපාර වගේ දේවල් විදුලිය නැතිවීම නිසා බිඳ වැටීමේ අවදානමට ලක් වෙලා තිබෙන කණ්ඩායම් දක්වා කුදු මහත් බාල මහලු ගෑනු පිරිමි සියලුම දෙනා විශාල ආතතියකින් දැන් ඉන්නේ. මේ අතතිය ක්‍රමයෙන් දිනෙන් දින ගොඩනැගෙමින් තිබෙනවා. මේ ප්‍රශ්න විසඳන්නයි ගෝඨාභයලට උද්දච්චකම පවත්වාගෙන යන්නයි, මේ ප්‍රශ්න විසඳන්නයි ගෝඨාභයලගේ මෝඩ වැඩ ටික පවත්වාගෙන යන්නයි, මේ ප්‍රශ්න විසඳන්නයි ගෝඨාභයගේ මරි මෝඩ කතා ටික කර කර ජනතාව තව තව කුලප්පු කරන්නයි. මේ දෙජාතියම එකපාර සිද්ධ වෙන්න පුළුවන් දේවල් නෙමෙයි. ඔය කැමරා ඇඩ්ජස්ට් කරලා මගේ එක ටිකක් පාත් වෙලා තියෙන එක උස්සන්න, සූම් කරන්න, මාව ලස්සනට පෙන්වන්න, මට ලයිට් එකක් ගහන්න, ඊට පස්සේ මගේ මයික් එක හදන්න, මගේ ටයි එක හදන්න, තමන්ගේ ප්‍රතිරූපේ නිකන් කැමරාවලට ඉස්සරහට ලස්සනට පෙන්නගෙන තමන් ඒක දිහා බලලා මේ ගෙදරින්න ගමන් ලස්සනයිනේ, මේ අද දාපු ටයි එක ලස්සනයිනේ, මේ ඕ එක තමයි, ඒ ෂර්ට් එක ලස්සනයි, මේ එහෙම චූන් වෙන්න පුළුවන් වෙයි. නමුත් රටේ තියෙන ප්‍රශ්න ටික වෙන ප්‍රශ්න ටිකක්. අවසානයේ ආයෙත් සමහර අය අහන්න පුළුවන් මේකද වෙලාව ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ කරන්න කියලා. මරු එකක් ඇහුවනේ අර ගුරුවරු උද්ඝෝෂණය කරන වෙලාවේ මේක නෙමේ වෙලාව, වෙලාවාවම උද්ඝෝෂණය කරොත් අපිත් බහින්නම් වගේ. එතන මේ පැය 13ක් ලයිට් කපලා තෙල් නැතුව නන්න පෝල් වෙලා ලැරි වෙලා කුල්ල කුජීත වෙලා ඉන්නකොට තවත් සමහර අය යනවා මේ උනට තව ටිකක් බලමුනේ, මේක නෙමේ වෙලාවනේ. ඔබ මේ විරෝධතාවලට සම්බන්ධ වෙන කැමති නම් ඒ විරෝධතා මොන පක්ෂද, කවුද නායකයා, මේක පිටිපස්සේ ඉන්නේ කවුද, ඔබට
මේ වෙලාවේ අදාළ කරගන්න එපා කියන යෝජනාවයි මම ඔබට කරන්නේ. කවුද මේ මොහොතේ මහජනයාගේ පීඩාව පිළිබඳව උද්ඝෝෂණය කරන්නේ විරෝධතා දක්වන්නේ ආණ්ඩුවට බල කරන්නේ මේ ප්‍රශ්න ටික විසඳන්න කියලා. ඔබ රටේ සාමාන්‍ය ජනයා හැටියට එතන ඉස්සරහට ගිහිල්ලා ඉඳගෙන ඒ කාගේ එකක් වුණත් ඒක ඔබ හයිජැක් කරගන්න. මං කියන්නේ මහජනයා ඒක පැහැර ගන්න. එක එක දේශපාලන ව්‍යාපාර වලට, එක එක සංවිධාන වලට, එක එක කම්පැනි වලට, එක එක රටවල් වලට මේක පාලනය කරන්න මෙහෙවන්න දෙන්න. සමහරවිට ඒක සංවිධානය කරන්නේ සජබෙන් වෙන්න පුළුවන්, එජාපෙන් වෙන්න පුළුවන්, ජවිපෙන් වෙන්න පුළුවන්, කවුරු හරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් චීනෙන් වෙන්න පුළුවන්. ඕගනයිස් කරන්නේ. හැබැයි රටේ මිනිස්සු විශාල ප්‍රමාණයක් ගිහිල්ලා අරක ඉස්සරහටගෙන DPM මේක අපිට, මේක අපේ සටනක්, මේක ප්‍රශ්නේ අපේ ප්‍රශ්නයක් කියලා ඒක දැහැගන්න පුළුවන් නම් සජබෙටවත්, එජාපෙටවත්, ජවිපෙටවත්, එහෙම නැත්නම් චීනෙටවත්, ඇමරිකාවටවත්, ඉන්දියාවටවත් වෙන කාටවත් ක්‍රෙඩිට් එකයි මේ වැඩවලින්. ඒක නිසා අපි යන්න ඕනේ නැහැ. අපි ගිහිල්ලා නිකන් ඔළු ගෙඩි පෙන්නුවොත් ඕකේ ක්‍රෙඩිට් එක යන්නේ චීනෙට වගේ එකක් හිතන්න එපා. ඔබ සංවිධානය වෙලා ගියොත් ඔබට ඔය ඕනම ප්‍රොජෙක්ට් එකක් උස්සලා තමන්ගේ කරගෙන ඒක මහ ජනතාවගේ වැඩක් බවට පත් කරගන්න පුළුවන්. මේ අරගලවලදී මේ වෙලාවේ දේශපාලන පක්ෂවලට විශාල වගකීමක් තිබෙනවා. අපි පුද්ගලික යෝජනාව සජබේ වෙනුවෙන් විශේෂම නායකතුමා වෙනුවෙන් අර අවාරි ජනාධිපතිවරණයක් ඉල්ලමින් මේ කෑ ගහමින් ඉන්න ජනාධිපති කෙනෙක්, මේ සිහින ජනාධිපති කෙනෙක් ඉන්නේ එතුමා වෙනුවෙන්. ඔබට මතකයි මේ දැන් දවස් ගානකට කලින් දහස් සංඛ්‍යාත මිනිස්සු ජනාධිපති කාර්යාලයේ ඉස්සරහට ආවා මේ තමන්ගේ ප්‍රශ්න ටික කියන්න. තමන් අර්බුදයක ගිරිලා ඉන්නවා කියලා කියන්න. ඒ මිනිස්සු බීපු එකට වරදක් කියන්නවත්, නටපු එකට වරදක් කියන්නවත්, ඒ මිනිස්සු ඇඳගෙන ආපු කමිසේ පාටට මුකුත් කියන්නවත්, දාගෙන ආපු තොප්පියට මුකුත් ඒක අපිට අදාළ නැහැ. ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ට කැමති විදිහට තමන්ගේ පීඩනය කියන්න එනකොට සමහර අය අඬ අඬ එනවා, සමහර අය නට නට එනවා, සමහර අය බීලා එනවා, සමහර අය නොබී එනවා, සමහර අය අටසිල් අරන් එනවා, සමහර අය සිවුරු ඇඳන් එනවා, සමහර අය සිවුරු කරේ තියාගෙන එනවා. ඒ විදිහ මොකක් හරි ආවට පස්සේ ජනතාව බලාපොරොත්තු වුණා ඒ වෙලාවේ තමන්ගේ ප්‍රශ්න ටික තමන්ගේ නායකයෝ හඬ නගා කියයි කියලා. ඒ කියන්නේ තමන්ගේ ප්‍රශ්න නායකයන්ට දැනිලා ඇති. උන් මේක කෑ ගහලා කියයි. එතකොට අපි හොරේ දානවා, අප්පුඩි ගහනවා. එතකොට මේක ආණ්ඩුවට හරි ජනාධිපතිට හරි දැනෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මොකක් හරි ඇක්ෂන් එකක් ගනී කියලා. නැග්ගා උඩට ඉන්ක්‍රෙඩිබල් හල්ක් වගේ මෙහෙම අත් දෙක කෙරුවා. මොකද්ද කිව්වේ? ජනාධිපතිවරණයක් ඉල්ලනවා. මම කලිනුත් කියලා තියෙනවා මොකෙක් හරි එකෙක් කඩදාසි හුලඟ යනවාට මෙහෙම ආණ්ඩු ක්‍රමවස්තාව තියාගෙන ඉඳලා තියෙනවනේ. එහෙම ඉන්නකොට සාමාන්‍යයෙන් මේ පොතක් තියෙනකොට මෙහෙම බලනානේ පෙරලා මේකේ මොනවද තියෙන කියලා. එහෙම එකෙකුට තේරෙන්න ඕනේ මේ වෙලාවේ ජනාධිපතිවරණයක් යන්න කිසිම නීත්‍යානුකූල පසුබිමක් නැති බව. ගහලා ගන්නක වෙනම කතන්දරයක්. ගහලා ගන්න පුළුවන් නම් උන ගෝඨාභයට ගහලා ජනාධිපති පුටු විඳ ගන්න පුළුවන් නම් සජිත්ට, ඒක වෙනම කතන්දරයක්. ඒතර ජනාධිපති වරණය කොහොමවත් තව අවුරුදු එකමාරකට තියන්න බෑ කියලා දැන දැනම මොකද්ද මේ කෙරුවේ? අර බුරබුරා දඩ්ඩි පීඩාකාරී විදිහට ආපු මහජන විරෝධය ගොම්පාට් එකක් කරලා දාලා ජනාධිපති වරණයක් උල්ලලා වැඩ පෙන්නන්නම් කියලා මෙයා කබහැලා ගෙදර ගියා. ඒතර දැන් තුන්වෙනිදා ජනතාව එකතු වෙලා WhatsApp group හදාගෙන, Telegram group හදාගෙන උද්ඝෝෂණයක් සංවිධානය කරලා තිබෙනවා. මෙන්න වැන්දා. ඉරිදට හොඳට කන පැලෙන්න අඩියක් ගහලා ඔය ආසන සංවිධායකවරු, ඔය දේශපාලඥයෝ ගෙවලුටලා බුදියා ගන්න. මේ වෙලාවේ මේ උද්ඝෝෂණවලට, මේ මහජන විරෝධතාවලට කරන්න පුළුවන් ලොකුම සහයෝගය තමයි මේවා අල නොකර සිටීම. අරගලයක් අරගලයක් වෙනවද, අරගලයක් අල වෙනවද කියලා තීන්දුව වෙන්නේ අර මැද තියෙන රඟ මත. ඒ නිසා රඟ දක්වන්න ඇවිල්ලා, රඟන්න ඇවිල්ලා අරගල අල කරන්න එපා. මයම්මලා ඉරිදට හොඳ නිවාඩුවක් ගන්න මිනිස්සුන්ට මේ වැඩේ කරගන්න දීලා. මිනිස්සු, ඒ කියන්නේ අපි, ඔබ පුරවැසියෝ, ඔබට ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් මේක මහජන කරල්ලක් හැටියට තුන්වෙනිදා හවස 3ට රැස් වෙන්න තීන්දු කරලා තිබෙනවා. ට්‍රිප් එහෙම යන්න ඕගනයිස් කරනකොට යාළුවෝ සෙට් එක තියෙන්නේ. ඉතල පටන් ගන්නේ මේ මැලේසියාවෙන්, තායිලන්තෙන්, පැරිස් වලින්, ඩුබායි වලින් වගේ තමයි වැඩේ පටන් ගන්නෙ. අන්තිමට ළඟ තියෙන මොකක් හරි හෝටලයකට ගිහිල්ලා කාලා ට්‍රිප් එක ඉවර වෙනවා එක්ක. එහෙම නැත්නම් ඒ ට්‍රිප් එක සදාතනිකව WhatsApp group එකක් හරි Facebook group එකක් හරි Facebook chat group එකක් හරි යන ට්‍රිප් එකක් විතරක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ ට්‍රිප් වලට අත් වෙන ඉරණම මේ උද්ඝෝෂණ වලට අත් වෙන්න ඉඩ දෙන්න එපා. එහා ගෙදර එක එනවද නැද්ද ඒක ඔබට අදාළ නැහැ. අර්බුදේ ඔබට බලපානවා නම්, ප්‍රශ්නේ ඔබට බලපානවා නම් අල්ලපු ගෙදරක ආවත් නැතත් ඔබ එතෙන්ට යන්න. ඉස්සරහ ගෙදරක ආවත් නැතත් ඔබ එතෙන්ට යන්න.
ඉස්සරහට ගිල්ල නායකත්වය අරගෙන මේ අරගලවලට නායකත්වය ලබා දෙන්න. ඔබට එකක් කියන්නම්. හැම පොලිස් වසමකම, හැම හන්දියකම, හැම කඩයක් ගාවම, හැම ගමකම, හැම නගරයකම මිනිස්සු උද්ඝෝෂණය කරන්න පටන් ගත්තොත්. එතන නීති කඩන් නැතුව සාමකාමීව Tamanගේ විරෝධය දක්වන්න පටන් ගත්තොත් පොලිසිවලට කරන්න පුළුවන් බම්බුවක් නෑ. පොලිසිවලට කරන්න පුළුවන් එකම දේ තමයි ජිප් එක එකපාරක් යයි මෙහාට අනිත් පැත්තට එකපාරක් යයි. සාමූහිකව සංවිධානය වී විරෝධතා දැක්වීම සායම විරෝධතා ඊටම ශක්තිමත්ව දැක්වීම තුල ඔබට එන්න තියෙන පීඩන සුන්නත් දූලි වෙලා යනවා. බය වෙන්න එපා. මේ ඇස්සේ අතනන් තියන්නේ මේ තියෙන ප්‍රශ්න මදිවට මං හිතන්නේ ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්න දැම්ම පටලගනී කියලා. ඒ නිසා බය නැතුව ඉස්සරහට ගිහිල්ලා ඔබේ විරෝධය දක්වන්න කියලා. ඔබ සහෝදර පුරවැසියන් වන ඔබෙන් ඉතම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අරගලය දිනේවා. මාතෘභූමිය රැකේවා. ඔබට ශක්තිය සහ ආශිර්වාදය. අපි ආය දවසක හමු වෙමු. Being in that.